පස්වන සේනාංන්කේ ට පිරි මුලඇතිව තේ ට්ි ප්‍රදශ හෙයුම් පුළල්රති. අවසන් පස් බැම්මට ඔබෙන්න් සය බලය තහුරු කර ගනීම එහි අරමුණයි. මෙ පිල්බඳෝ රූපාහිනය අමල් සන්තක නේන වාර්තාවක්. එකක් රක්ෂි පස් බැම්ම සිට මීට සීයක් පමණ ඉදිරියෙන් මෙම පස් බැම්ම ත්‍රස්වවාදී නිදි කළේ මෙම බැමි දෙක අතර කලාපය යුද හමුදාවේ මරණිය කලාපයක් බවට පත් කිරීමේ අරමුණින්. එය මනාව හඳුනාගත් යුද හමුදාබට පිරිස් මෙම බැමි දෙකාතර කලාපය ත්‍රස්සවාදීන්ගේ මරණිය කලාපයක් බවට පත් කලා යුරු සාක්ෂි සහිතව දැන් ඔප්පු ඉතිබෙනවා. මෙ වන විට මෙම බැම්මෙනුත් මීට සීයක් පමණ ඉදිරියෙන්නුයි හමුදාව රැඳී සිටින්නේ පන්සිය පනස්තුන බලසේනාවට අයත් හත්වන යජයේ බාපාබල බලෑනිය දැන් මෙහෙ උම්ඹලේදී සිටින්නේ පනස් පාසේ නාංකයට හමුවන පටුම ගොඩබිම්තීරයේ. මෙම බොහමියේ මධ්‍යයට පැමිණි විට එක් පසිකින් මුහදත් අනික් පසින් කලපුතීරයත් දැකගත හැකි. එකිනෙකට මීටර සීක පමණ පරතරයක් ඇතිව ත්‍රස්තවාදීින් නිති කළ හතරවන හා පස්සන ආරක්ෂක බැමි අතර දිවයාම සඳහායි ත්‍රස්තවාදී මෙම යුදාගල කරවා තිබුණේ. එසේ ත් හමුදාවට ්‍රස්ථවාදීන් වැඩිම පිරිසක් විනාශ කිරීමට හැකිවූයේත් මෙම බැමි දෙකාතර පිහිටි ප්‍රදේශයේදී. හමුදාව දැදිී සිටින ස්ථානයෙන් මුහුදු තීරය දෙෙසින් ඉදිරිට ඇත්තේ විවෘත භූමයක්. එම යවෘත භූමියය සහල් ලඳු කළෑ සහිත භූහමියයාස්ශ්‍රිතව ඉදිරියෙන්ද හමුදාව රැඳී සිටින බැවින්, ආරක්ෂක වලල්ලට යළිත් ප්‍රහාරයක් එල්ලවීමේ අවධානම අවමකරගැනීමට බටපිරි සමත්ව සිටිනවා. 81 ප්‍රහාරත් එක්ක පයපරගේ තිබ සමිශ්‍රණයකින් තමා කරගත්තේ ඔඋන්ගේ කාලතුුවක් වූ වෙඩි බලය බොහෝදුරට අඩුවවෙලා අතිබ්බා ඒකම බෝට්ටුව ලදි බෝට්ටු ඇල්ලා අපට පැපත්ති ගැන ගොඩිනිසා මුූතින් හැම පැත්ම වැඩි බලක් ලැබුණ උ ප්‍රතිරෝධයක් අපිට ආ ෝ්ුවලට ගැන ට එකස්ලට අප උගේ ප්‍රතිපාල දයි දුරට ගැන තුුවකෝකින් අපට ඩමේජෙන්න්න පුලන් දුරට එන්න බැරිතත්වකින් මම බැරිතත්තෙකට මම උන්ග පත් කර. එම පටු ගඩබිම්තීරය ඔස්ස දිරයට ගමන් කරන හමුද බලහැනිවලට අත්පත්කරගත් ප්‍රදේශය ආරක්ෂාකරගැනීම සඳහා යුද පෙරඹුණහා සමානව මුහුදු හා කලපුතීරයට මුහුණලා බට පිරිෙස් ස්ථානගත කිරීමට සිදුව තිබෙනවා. ඒ කලපුෙන් හෝමූ දෙෙන් ගොඩවිීමට රහසිකත ඇතුළුවීමට ත්‍රස්තවාදී දරන උත්සාහය නිසායි. මෙසේ තහඩු වැනි ආවරණයකින් වස අදමා ඇත්තේ තවදුරටත් ත්‍රස්ත ක්‍රාකාරකම් සිදුවන යුදමුක්ත කලාපයයි. බූම්යේ ඇතැම් ස්ථාන ක්ක වෙඩික්කරුවන් හෙවත් ස්නයිෆ ප්‍රහාරකයන්ට සාර්ථක ප්‍රතිඵලාත්කරගත හැකි භූමයක් බවයි හමුදාව පවසන්නේ. අපිට ඔන්ගේ සල් ප්‍රාහක ලක්වෙන සිද දුනත් අපිට පුළුවන්කමත් තිබ්බ වි ප්‍රවාරහමුවේ අපේ සනාව ඉදිරියට යන්න්නයි. වෙනකොට අපිට ඔන්ගේ මලසිරු හතර පාගිතර හම්බුණ අප ස්මාාපිටම දක්කවු මලසිරු ඇල දලනකාර සබි දයන. ක සුන්ඩ සහර පහරක් එල්ලකෙරවා තෘපෝී අමල් සමන්ත තේව වෙට්ටි ඉදිරියාරක්ෂක වලල් ලෙසිට.